විදුරු කාමරයේ සිට තමා එන දෙස දරුවෙකුෙන් බලා ඉන්න ඔහුට ඇයට නිමින් නැති විය. අම්මා කෙනෙකුට තම දරුවා දකිද්දී ඇතිවෙන සතුටට ආදරයට සමාන ආදරයෙන් ඇගේ පපුව උණුවේ. තව ටික දවසක් වුණා මේ පැත්තට උතුරන්න වහිනවා. අක්කා ආපු එක හොඳයි. පොත්තල්ට ඇතුල් දෙද්දිම ශ්‍රීතා දුවගෙන විත් කීවාය. වෛෂා ඔහුගේ කාමරට ගියේ පොත්තල දෙසද බලමිනි. ඔහු දකිදී දුවගෙන ගොස් වැළඳ ගන්න තරම් ආදරයක් ඇයට ඇති විය. ඒ හැඟීම කෙල්ල මැඩගත්තේ අමාරු විනි. ඔම බලන් ඉන්නේ පාරත්තරන් මටත් තීනි පපුවක්නේ. ඇයි ඉතින් ඔහුට කීවාය. පුළුවන් තරම් ඉක්මනට දුවන්න ආවේ දෙයිනි. ඔහුගේ අසරණ මූණ දෙස බලාගෙන ඇයි කීවාය. බඩගිනි නේද? නැත, තාමත් ඔහු කතා කරන්නේ නැත. ඇය දෙස බලා ඉන්නව පමණි. කතා කරන්නකෝ දෙයියෝ. බය වෙනවනේ ඔහොම ඉන්නකොට. වාෂා කිවි පපුවට අතක් තබාගෙන මං උඩට යන්නම් ටිකකින් ඉන්න හොඳේ. ඇයි උඩට ගියේ කෑම ටිකද රැගෙන අන්ලාගේ කෑම් පාසලේ අතරගෙන. නංගියේ ධනියයි ඇයි මේ කෑම එක යාට දෙන්න හොඳේ? හා ඔකේ. මේ යන්නට ගිය වාෂා ශ්‍රේතාගේ කතාවෙන් නැවතුණාය. ඇයි ගමේකින් ආවට පස්සේ ටිකක් ලස්සන වෙලාවගේ වර්ෂා බිම් බලාගෙන සිනාසුණාය. ඇගේ මූණේ ඇත්තේ අලුත් ආදරවන්තීකගේ පාටය. මොනාරි වෙලා ශ්‍රිතා අද්දා කීවාය. ගොඩක් දේවල් වුණා, පස්සේ කියන්නම්. ෆුල් ස්ටෝරි ඕන. හරි හරි, සින්දුත් දාලම කියන්නම්කෝ. වාෂා උඩට ගියේ මිතුවක් වෙලා හදවතම වෙලාගත් අපමණ වූ තැවුල් අමතක කරේ. එක අතකට ඔහුගේ මුණ දකිද්දී ප්‍රශ්න සියල්ල අමතකේ. එවිට හිතෙන්නේ එන විදියකට මුණ දෙනවා කියාය. ඒ හැඟීම ඕලඟ නැති වෙද්දී දැනෙන්නේ නැත. ඔහු ටික වෙලාවකට පසු උඩ කාමරයට ආවේය. ආවේගයෙන්ම ඔහු හැව වැළඳ ගත්තාය. බසල ඇවිත් දාඩිය රත්තරන්. විමුක්තයාගේ මූණට බර එද්දී ඇයි කිව්වේ කිඳිරිලක් බඳුවේ? මට මගේ ගෑණිගේ දාඩිය ගඳයි කියලා හිතුවද? එසේ කියා ඔහු එමම ඇව තම වතට තදින් ගත්තේ. වර්ෂාගේ දෙතොල් ගස් නතුගොයේ ඒ දෙතොල් මැදේ. කෙල්ලගේ දැස එහෙමම පීවී ගියේ. ජීවිතයේ එළඹ සියලු දුක් කරදර නිවේ සංසිදීගේ පුදුමාකාර මීරා කැට දැනෙන්නට විය. ජීවිතයේ මේ තරම් සැහැළු දෑ හිතෙන තරමට ඔහුගේ දෑත් වලල්ල මැද ඇයට අපමණ සැනසීමක් දැනෙන්නට විය. ඔහුගේ ලවන්වල තුනී රස්නයගේ දෙතොල් අතරෙත් තවත් උමසුම් විය. මන් නැතෝ දුකින් දෙහිටියේ. කෙල්ල ඇසේ බොළඳ ලෙසිනි. මං ජීවත් වෙනවා කියලා හිතෙන්නේ දැන්. අනේ මට රෑ නිින්ද ගියෙත් නෑ. මටත් නෑ. ඔළුව අත ගන්න කවුරුවත් නෑනේ. ආයේ දවසක ඔළුව අතක ගන්න නිදි කරන්නම් හොඳේ. හැවෝගේ හිස අත ගමින් කීවාය. අද ඉඳලා මාත් එක්කම ඉන්න. ඔහු කිව්වේ අසරණ ලෙසනි. ඇගේ දැස් තවතරක් තෙත්තියේ. ඔහත් එක්ක නැතුව මං කාත් එක්ක ඉන්නද රත්තරන්? ඔහා නැතුව දැන් මට මාත් එක්කවත් ඉන්න බෑ. ඊයේ රෑ සරම තිබ්බ නිසා ඉඹ ඉඹ හිටියා. විමුත්තයාගේ හිසත් නල්ලත් අතගාමෙන් මොහොතක් ඇය දෙස බලාගත්තනම් බලා වුන්නේ. ඔබ නැතුව කොහොමද කෙල්ලි ඉන්නේ? ඔහු සිටියේ. ඇයි මන්දියා බලාගෙන දුකින් වගේ. වහදියා බන්න වෙලාවට විතරයි මැනික හිතට සතුරක් එන්නේ. අනේ මං ඉන්නවනේ ළඟම. ඇය ඔහුගේ දෙවුර යටින් අත තමා එහෙමම ඔහුගේ ලයට බර වූවාය. බලන්න අද ටයි එක දාලත් නැහැ. පිස්සා වගේ ඇවිත්. මට හිතුනේ නැහැ. එහෙම බෑ. වෙනදට තෝරලා තියෙනවනේ. මං ඉඳලා තෝරලා තියන්නම්. ඉන්න කමු. බඩගිනි නේද ඉන්නේ? දැන් නම් බඩගිනි නෑ බබා. ඇයි බව දැක්කනේ. මටත් බඩගිනි ගියා. ඒත් කමු. මං ආසාවෙන් හැදුවේ. ඇය බත් එක ඇර ඌට එළු බාබත් වැඩිපුර දමා කැවුවාය. ආසයිනේ. කොහොමද දන්නේ? මං වාගේ ගෑණි කිව්වා නේද? හරි හරි. ඉතින් ගෑණි දන්නේ නැද්ද තමන්ගේ මිනිහාගේ දේවල්? ඌව ළඟින් තියාගෙන මෙසේ කවද්ද හිතර මොනතරම් සතුටක් දැනනවද? මේ ආත්මේ තමන්ගේ මිසක කිසිවෙකුගේ නොවන බව දැනෙන්නේ මෙසේම ළඟින් තබාගෙන කවනා විටේ. ඉඹෙන විටේ, අතගාන විටේ. රැයට මං අනුලක්කත් එක්ක බෙල්ලන් වෙලට ගිහින් එන්නම් හොඳේ. හදිස්සි හදිස්සිය නෑ අයියේ. මට තියෙන්නේ ඒ පිහිටන රත්තරන්. විමුති මේසේ මත තිබුව ඇගේ සුන්දර අත අල්ලා ගත්තේ. මං පිහිට වෙන්නේ. ඔයාව ලබා ගන්නන්නේ දෙයනේ යන දේවාලෙක යන්නේ. රැහැට යනවා හොඳේ. මට කියන්න අමතක වෙයි කියලා කිව්වේ. මාත් එන්නම්. එපා, අපි පරිස්සම් වෙමු. අක්ක මොනවද කිව්වේ? අක්ක කිව්වෙත් ඒකම තමයි. මට හිතන්න 1000ක් දේවල් තියෙනවා අයියේ.
ඔහුට බියයි හිතන්නටත් පෙර දෛවයේ තීන්දුවක් දෙයිද කියයි. ආ කන්න මං අද ටිකක් වේලා පහ ගෙදර යන්නම්. ඕඩර්ස් ටික හදන්නත් ඕනනේ. මේව අවුලෙලා බබා. ඒ අවුල මං ලියන්නම්. ටෙලිෆෝන් එක ළඟට ගත්තාම මට ඕඩර්ස් ටික දෙන්න පුළුවන්. මං හිට වෑන් එක අරගෙන ඉංග්‍රීසි පොත් ටික ගේන්න යන්නම්. මේවා ඔහුගේ දේවල්ය. ඇයිටි තින්නේ දැන් මේවත් ඔහු මින්ම තමාගේ දේවල් බවේ. ගෑනිට ඒක ඇකුමෙන්නේ ආදරය හරහායි. ගෙදර මොනාද උනේ රත්තරන්? ඇයි මේ ප්‍රශ්නේ අසනා බව විමුති දැන උන්නේ? සිදූ දේ යකින් වසන් කරන්නට ඔහු සිටියේ නැත. ඒ තාවෙක් මින් බය වී ඉන්නා කෙල්ලව කොළඹා හැටිය බය කරන්නට ඔහුට ලෝභය. ගෙදර දැන් මට අපායක් රත්තරන්. ඔහුගේ දැස් දෙස බලා සිටිදී ඇත්තටම දුකේ. ඔහුගේ දුක විඳින්නේ තමා නිසා බව ඇය දනී. අයියේ මං හින්දා නේද රත්තරන් මේ දුක? විමුක්ති ඒ දැස් දෙසම බලාගෙන උන්නේ. මං වෙනින් දුකක් තියෙනම් බබා විඳින්නේ නැද්ද? මං ඉපදෙලා තියෙන්නේ ඔයා වෙනින් රත්තරන්. අම්මා කෙනෙක් දරුවෙක් වෙනින් දුකක් විඳින්නේ ගණන් හදාද නෙමෙයි. ඒක පපුවෙන් එන දෙයක්. මේ කොල්ලට පපුවක් නැහැ කියලාද හිතන්නේ? වාෂා දැස්වල කඳුළු පුරවාගෙන ඔහුගේ වමත මිරිකා ගත්තාය. මට ඔයා තාත්තා කෙනෙක් වගේ. තාත්තා දුවෙනින් දුක් විඳින්නේ නැද්ද? ඒකට ඉඩ දීපන්. කොහොමත් අපි අපිට බොරු කරන්න ඕනේ නෑ බබා. අපි දෙන්නටම දුක් විඳින වෙනවා නේද අයියේ? ඔව්, ඔබ දුක් විඳිනවා බල්ලා මං අඬයි. මං දුක් විඳිනවා බල්ලා ඔබ අඬයි. අඬ අඬ හරි බදාගෙන මේ දුක විඳිමු. මලයාලන් සාතරකාරය කිව්වනේ බබා සමහර විට නෙත්තරම් නැති වෙයි කියලා. ඒත් හිතේ ඉන්න ඇත්තවමනේ හම්බ වෙනවා කිව්වේ නේද? කඳුළු මැදින් සිනාසේ ඇයි කීවායි. මේ ජීවිතයේ මැද හාස්කමක්වත් සිදුවී මේ ප්‍රශ්නේ විසඳෙනවා නම් ජීවිතේ කොතරම් මගේද? මොන ප්‍රශ්නේ ආවත් බබා මාව දාලා යන්න එපා. ආයෙ දාලා යන්න පක්කක් මට නෑ අයියේ. හිටපු ගම රත්නපුරේ දුවනවනේ. කෙල්ල ලස්සනට සිනස්සුණයි. දූපෙකින් නරකක් උනේ නෑනේ. ආයෙත් යන්නද කල්පනාව? අපි ඕන්නම් පස්සෙන් එන්න. එතකොට රැට උඹයි මායි තනියම. වාෂා උඩ බත් කැවිය ඕගේ අතක් කම්මුලට තබාගෙන. ඒ රස්නේ බබුවට දැනෙද්දී දැනෙන්නේ පුදුමාකාර සැනසීමකි. බල දෙන්නගේ අලුත්ම සෙල්ලම එහෙනම් මේකයි ආ. එකවරම ඇසුණු හඬින් වාෂා ගැස්සී සිටගත්තායි. ඇයි බබුවට අතක් තබාගත්තේ ඒ පිපිරෙන්නට මේ නානිසයි. කෙල්ල බය වුණාද? දොරකඩ ළඟ සිනාසෙමින් උන්නේ සක්විතිය. වාෂා දැසේ කඳුළු විසදාගත්තේ සිනාසෙමිනි. මං හරියට බය වුණා ලොකු අයියේ. අයියා වේලසන බල දෙන්නව එවිත් බල්ල යන්න හිතුණා. සක්විතිත් විමුක්ති අසලම වාඩවියේ. අයියා කාලද? විමුක්ති අසේ ආදරෙනි. තව නෑ මල්ලි. අයියටත් බත් කටක් මං කවන්නද? වාෂා ඇසේ ආදරෙනි. සක්විතිත් ඉළු බාවත් කන්නට ආසා බව මේදා කීවා ඇයට මතකේ. මං අක්කටත් බත් දීලා ආවේ. පව්. ඒ වෙලාවෙම දාගෙන කෑවා. ගෑන්ඩ බත් මුලක් ලැබෙනවා නම් වරුවක් පින්දේ. ආ වාෂා ලොකුවට කදා සක්විතිරත් කියවාය. එකම් පහුලේ අයියලා දෙදෙනාට එකවර කවන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ෂා මරු බාබත් පාර උඹට තියෙන සැප. සක්විති විමුක්තිගේ කරට අතක් දමා ගත්තේ එසේ කීමනි. උඹ විඳින සැප වලින් කාලක් අරි කාලක් මං විඳලා නෑ අයියේ. ඔහු කීවි අසරණ හඬිනි. මටත් මේ කෙල්ල එක්ක අයියගේ වගේ පුංචි රෝගයක් හදාගන්න පුළුවන් වුණොත් මාත් රජීප් තමයි. වාෂා බිම් බලාගත්තේ දැසල කඳුළු පිරුමිසයි. සක්විති හිමීට විමුක්තිගේ පිට පිරිමැද්දේ. මේ කොල්ලාටත් කෙල්ලටත් මොනවා කියන්නද ඔහුටම තේරෙන්නේ නැත. මට ඇති බබා අයියට කවන්න. ආ මේක කන්නකෝ බත් තියෙනවනේ. ඉතුරු ඔක්කොම මං අයියට කවන්නම්. කහපන් කහපන් කාලා ඉඳපන්. සක්විති අතිසීම ආවේ ඇයිද වාෂා සිතුවාය. මේ දකිවේ ඔහුව අද මහගෙදරට කැඳවා ඇති බවයි. මල්ලි කෑම කෑමෙන් පස් සක්විති කතා කළේ දුම්මැටියක් දල්වා ගනිමිනි. ඇයි අයියේ මම මේ ගෙදර යන ගමන්. නාවල ඔව් අම්මා මට කෝල් කරලා ගෙදර යන්න කලින් ටිකක් එන්න කිව්වා. විමුක්ති බැලිය වාෂා දැසේ. ඔබ ගැන කතා කරන්න තමා. වාෂාගේ පපු හිරවීමෙන් ගියේ. අම්මා මගේ මොනව අහන්න ඉන්නවද කියලා මම දන්නේ නැහැ. මේ මොහොතේ වාෂා එතනින් නැගිට යන්නට ගියායි. ඒත් සක්විති යගේ අතකින් අල්ලා ගත්තේ. ආදරේ කරනවා නම් ඒ වල ප්‍රශ්න වලටත් මුණ දීපන්නංගේ. ඔහොම ඉඳගන්න. සක්විති කිවි තරහින් නෙවෙයි. බාල නංගි කෙනෙකුට මෙන් ආදරෙනි.
ඊය තාත්තා මට බැන්නේ බල්ලෙකුට වගේ. එයා එහෙමයි. මට බැනු බැනු උඹ දන්නේ නැහැ. ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සියට ගියා මාව ඇතුළට ගත්තේ නැහැ. ගෙදර එනවා නම් ගෑනියෝ මග නවත්තලා වරෙන් කිව්වා. මේ දා තාත්තා කියලා කතා කළාම ඒ කෙල්ලටත් බැල්ලීට වගේ බැන්නා. එයා එහෙමයි. මිනිසුන්ට හයි කරලා තින්නේ පපුවක් කියලා නෙමෙයි එයා හිතන්නේ. ලේල නැංචි මක් කියලා. සක්විති කිව්වේ සාවධානවමයි. අම්මා දායියගේ මොනවද අයිය අහන්න යන්නේ? හිතා ගන්න බෑ බං. ඒත් අපි මොන හරි කරමු. උඹේ මොකක් හරි එෆයර් එකක් තියෙනවද කියලා ආයි. වාෂා දෙන්නත් සෙව්වයි. අයියා කියන්න අයියා දන්නේ නැහැ කියලා. එහෙම කිව්වට කමක් නැද්ද? කමක් නැහැ. උඹේ මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවනම් කීපම්. මට මහ ගෙදරටත් ගිහින් අම්මටයි තාත්තටයි පස්සේ වෙන දෙයක් කියන්න බෑනේ. ප්ලෑන් එක දීපන් අයියේ. ඕ කිවි අසරණ අනාථයෙකු ලෙසනේ. සක්විතිගේ අතේ තිබු දුම් මැටියගෙන විමුක්ති බොන්නට ගත්තේ. මෙහෙම බෑ බං ඒක හිතන්න. වරෙන් ගෙදර රැහැට කතා කරමු. සක්විති නැගිට්ටියේ. ඔහු නැගිට ආවේ වාෂා ළඟට. වාෂා එහෙමම නැගිට්ටායේ. සක්විතියගේ හිසට අත දබා කිල්ලගේ හිස අත ගෑවේ. මොනවා වුණත් කෙල්ලේ උඹ මේකව බලාගනින්. මුගේ අයියා හැටියට මට කියන්න තියෙන එච්චරයි. උඹ හිතපංගෝ මං තරම්වත් නරකෙක් නෙමෙයි කියලා. මං දන්නවා අයියේ. කෙල්ල අඬමින් කීවාය. දවසකට කීපාරක් ඇඬෙනවද? බය නැතුව හිටපන්. මොනහරි කරමු. මටත් වඩා අක්කා උඹට ආදරෙයි. වාෂා හිස වනමින් ඇඬුවාය.